බඹරයක් කරගෙද්දි බඹරයට දෙන කෝණික ප්‍රවේගය නිසා අදාළ අක්ෂය වටා බඹරයට හොඳ කෝණික ගම්‍යතාවයක් හම්බ වෙනවා. මේ කෝණික ගම්‍යතාවය වෙනස් කරන්න බාහිර ව්‍යවර්තයක් හරි ප්‍රබල බාහිර බලයක් හරි නැති නිසා බඹරය කෝණික ප්‍රවේගය අඩු වෙලා වැටෙනකම්ම බඹරය ස්ථායීව තියෙනවා. මේකට අපි කියනවා භ්‍රමණ ස්ථායීතාවය කියලා. පොත් ගොඩක මැද්දේ තියෙන පොතක් ඇදලා ගන්නකොට ඒකත් එක්ක දෙපැත්තේ තියෙන උඩ සහ යට තියෙන පොත් මගින් මේ මැද්දේ තියෙන පොත මත ඝර්ෂණ බල ඇති කරනවා. මේ ඝර්ෂණ බලවල ප්‍රතික්‍රියාවක් විදිහට උඩ සහ යට තියෙන පොතුත් ඒත් එක්කම ඇදිලා එන්න පුළුවන්. දුව පන්තියන්නේ පරක්කු වෙන්නේ නැද්ද? වතුර වීදුරුවක තියෙන අයිස් කැටයක් දිය වුණා කියලා අයිස් කැටය දිය වුණාට පස්සේ වතුර වීදුරුවේ වතුර මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට බීම වීදුරුවක තියෙන අයිස් කැටයක් දිය වුණාම බීම වීදුරුවේ බීම මට්ටම ද්‍රව මට්ටම වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. පර්ෆියුම් එකදී පිස්ටන් එක ප්‍රෙස් කරද්දී එතන තියෙන වාතය මේ හරහා යද්දි මෙතන තියෙන තීරණය අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට කෑන් එකේ තියෙන දියරය මෙතෙන්ට ඉහළ නගිනවා. මේ දියරයත් එක්ක මේ වාතය මිශ්‍ර වෙලා තමයි ඊට පස්සේ පර්ෆියුම් එක එළියට ස්ප්‍රේ වෙන්නේ. කුඩා කෝණවලදී ඔන්චිල්ලාවක් කියන්නේ සරල අනුවර්ති චලිතයක් විදිහට සලකන්න පුළුවන්. මේ වගේ චලිතවල තියෙන විශේෂම ලක්ෂණය තමයි චලිතය යන විස්තරය මත චලිතයේ සඳහා ගතවන ආවර්ත කාලය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඔන්චිල්ලාව කොච්චර එහාට මෙහාට යනවද කියන එක මත එක වටයක් යන්න ගතවන කාලය සඳහාපවතින්නේ නැහැ. වස්තුවක් කෘත කම්පණයෙන් කම්පණය කරද්දී බාහිර කම්පන ප්‍රභවයේ සංඛ්‍යාතය වස්තුවේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වෙන අවස්ථාවේ වස්තුව උපරිම විස්තරයෙන් කම්පණය වෙනවා. බස් එකේ එන්ජින් එකේ සංඛ්‍යාතය බස් එකේ ජනෙල් වීදුරු කම්පණය වෙන්න පුළුවන් ස්වාභාවික කම්පන සංඛ්‍යාතයට සමාන වෙන ලාවේදී ජනෙල් වීදුරු උපරිම විස්තරයෙන් කම්පණය වෙනවා. මේකට අපි අනුනාදය කියලා කියනවා. බිල්ඩින් වල ඉහළම ස්ථානවල බිල්ඩින් එක දෙපැත්තේ හුළඟේ ප්‍රවේගය වෙනස් වෙන නිසා බර්නොලි බලපෑම් මත බිල්ඩින් එක මත බලයක් ඇති වෙන්න පුළුවන්. ඒ බලය බිල්ඩින් එකේ පාමුල වටා ලොකු ගූර්ණයක් ඇති කරන නිසා මේක නැමෙන්නේ නැතුව පවත්ව ගන්න පාමුල ඉතා ශක්තිමත්ව නිර්මාණය කරන්න වෙනවා. තිරස්ව ගමන් කරන වාහනයකින් වස්තුවක් සිරස්ව ඉහළට විසිකරද්දී වාහනයේ ඒ වෙලාවේ තිබිච්ච තිරස් ප්‍රවේගයේ වස්තුවේ තිරස් ප්‍රවේගයේ විදිහට වස්තුවර ලැබෙනවා. විසිකරාට පස්සේ වාහනය ඒ ප්‍රවේගයෙන්ම දිගටම යනවා නම් වස්තුව නැවත වාහනයටම වැටෙනවා බලා ගන්න පුළුවන්. ලිෆ්ට් එකක් ඇතුළේ හිටගෙන ඉන්නකොට ලිෆ්ට් එක ත්වරණයෙන් හෝ මන්දණයෙන් ගමන් කරනවා නම් අපිට අපේ ඇත්ත බරට වඩා වෙනස් බරක් දැනෙනවා. මේකට හේතු වෙන්නේ මේ වගේ අවස්ථාවලදී ලිෆ්ට් එකේ පොළවෙන් අපි මතය දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව අපේ සාමාන්‍ය බරට වඩා වෙනස් වීම. ෆිසික්ස් කියන්නේ අපේ එදිනදා ජීවිතේ ක්‍රියාකාරකම් ගොඩක් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක්. මම අනුරාධ පෙරේරා. මම කියලා දෙන්නේ ජීවිතයට ෆිසික්ස්. 2026 නවපන්ති ආරම්භය මේ 19 ඉන්දීප ගම්පහ, මේ 20 රොටරි නුගේගුඩ, මේ 22 ඔන්ලයින් ලයිව්. මේ ජීවිතයට ෆිසික්ස්.